අයිබුවන් සියලුම දුව දුවල පුතාලට බලන්න ඔගොල්ලන්ට පුතාලා මේ දෙවන වාර පරීක්ෂණ අදාළවට නවය ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් ඉදිරියේදී සාකච්ඡා කරනවා ඒ සඳහා සූදානම් වීමක් සිදු කරන්න ප්‍රශ්න පත්‍රයේ ධර්මහාම කොබලන් පුතේ ඔබ මේ ඉන්න දරුවන්ගෙන් උත්තර සපයලා තියෙන අය පොඩ්ඩක් අත උස්සන්න බලන්න එතකොට ප්‍රශ්න පන්තියට පැමිණීම සියලු දෙනාම ඇත්තටම සිදු කරන්න ඕන නමුත් ගොඩක් දරුවන්ගේ ඒ අවශ්‍යතාව නැති බවක් පෙනී යන්නේ පුතාලා එතකොට බලන්න සියලු දෙනා පුළුවන් තරම් ඒ සඳහා යොමු වෙන්න බලන්න යාළුවෝ ඉන්නවා නම් යාළුවන්ටත් පේපර් එකත් ලින්ක් එකත් යවන්න එතකොට ඒගොල්ලෝ ඒකේ ප්‍රයෝජනයක් ලබා ගනි ඒක නිසා බාන සියලු දෙනා වහන්සේලා වැඩ කරන්න පාඩම් කරන්න විනාඩියක් දෙන්න යාළුවෝ ඉන්නවා නම් පුතා ෂෙයා කරන්න යාළුවන්ටත් එකතු වෙන්න එතකොට එවනම් පුතා අපි ප්‍රශ්න පත්‍රය සාකච්ඡාවට දැන් ගමු එතකොට මතුගම පේපර් එකක් දෙවන වාර පරීක්ෂණයක් මතුගම පාසල එතකොට ඒකේ හොඳ ප්‍රශ්න ඇත්තටම මේ ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් තියෙන ප්‍රශ්න පත්‍රය පුළුවන් දරුවෙක් ඉන්නවා නම් මට සූම් එකෙන් එවන්න පුතාලා පේපර් එක චැට් එකට පොඩ්ඩක් එවන්න පුතාලා කවුරු හරි පුළුවන් දරුවෙක් ඉන්නවා පුළුවන් දරුවෙක් ඉන්නවා පේපර් එකට. ආයිත් ඕනේ. හරි. දැන් යමු මුතාලා පේපර් එකට. හරි. අවශ්‍ය නැහැ. හරි. එහෙනම් එන්න දරුවෝ සිල් දෙනවා. දැන් යමු එන්න. පාන්සිල් දෙනා ඔබට අවස්ථාවක් තියෙනවා උත්තර සපයන්න ඒකම් පුතා බලන්න අපි බලමු ඔබේ ලකුණු තත්ත්වයක් අවසානයේ ඒක නිසා මම පිළිතුරු සපයන්න කලින් ඔබ මේ සඳහා පිළිතුරු සපයන්න ඇසට ඇතුළු වන ආලෝකය වඩා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන ස්ථානය කුමක්ද ඇසට ඇතුළු වන ආලෝකයේ වඩා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන ස්ථානය කුමක්ද බලන්න ඉන්න දරුවෝ සියලු දෙනා වීඩියෝ ඔන් කරන්න පුළුවන් අය
ඒ වගේම ඊළඟට මේ උත්තර සපයන්න පුතා මොකද නැත්තම් මම මේ ගන්න මහන්සිය තේරුමක් නැති වෙනවා ඒක නිසා උත්තර කතා කරන්න ඊළඟට උත්තර හරි එහෙනම් එන්න පුතාලා ඇසට ඇතුළු වන ආලෝකය මගින් වඩාත් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා දෙන ස්ථානය කුමක්ද? මොකක්ද පිළිතුර? ඇසට ඇතුළු වන ආලෝකය මගින් වඩාත් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන ස්ථානය කුමක්ද? එතකොට බුදුහා පිළිතුර කහල අපේ ඉතාම හොඳයි. උත්තරේ ලබා දෙන දරුවෝ ඉතාම හොඳයි. උත්තරය කහලපය. උත්තරේ කහලපය. ඊළඟ ප්‍රශ්නය සඳහා යොමු වෙන්නේ. දෙවැනි ප්‍රශ්නය. වෛරස මගින් මිනිසාට වැළඳෙන රෝග යුගලයක් නිවැරදිව දැක්වෙන පිළිතුර. වෛරස මගින් මිනිසාට වැළඳෙන රෝග යුගලයක් නිවැරදිව දැක්වෙන පිළිතුර. බලන්න. AIDS වෛරස් කොරෝනා වෛරස් ගත්තු ගමන් උත්තරේ ගහන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. තව උත්තරයක් තිබ්බත් ඒ උත්තරේ පුතා ඒ උත්තර දෙකටම එතකොට දෙනවා ඒක නිසා ගැටලුවක් නැහැ. වෛරස් මගින් මිනිස් පිළිතුර වන්නේ පුතා වෛරස් මගින් මිනිසාට වැළඳෙන රෝගී තත්ත්වය ඒත් සහ කොරෝනා කාසුවෙන් මේ උත්තරේ ගලපන්න පුළුවන් බලන්න දරුවෝ. ඊළඟට දෙවැනි උත්තරේ ගත්තොත් කොරෝනා වෛරස් ක්ෂය රෝගය බැක්ටීරියා. තුන්වැනි උත්තරේ ගත්තොත් සම්ප්‍රදේශියාව වෛරස් අලුහම් දිලීර. ඉතින් එහෙම ගත්තාම අවසාන උත්තරේ ඩෙංගු ගත්තොත් වෛරස් නියුමෝනියා බැක්ටීරියා. උත්තර ගලපන්න පුළුවන් මෙවැනි පිළිතුර දෙක. තුන්වැනි ප්‍රශ්නෙට යනවා පුතා. පාත ABC අතරින් සුද්ධ ජීවීන්ගේ භාවිත අවස්ථා සඳහන් පිළිතුර. නයිට්‍රජන් තිර කරන්න භාවිතා කරනවා, ලෝහ නිස්සාරණයට භාවිතා කරනවා, ජීවවායු නිෂ්පාදනයට භාවිතා කරනවා. එතකොට එහෙම ගත්තාම අවසානයේ පිළිතුර මොකක්ද පුතා? තුන්වෙනි ප්‍රශ්නෙට ABC සියල්ල පිළිතුර පුතා අතර. ඊළඟට හතරවෙනි ප්‍රශ්නෙට එනවා පුතාලා බලන්න. ඇලුමිනියම් පරමාණු ස්කන්ධ ක්‍රමාංකය පරමාණු ක්‍රමාංකය නිවැරදිව දැක්වෙන්නේ යටට එන්නේ පුතා පරමාණු ක්‍රමාංකයේ. ඒ අනුව මේ උත්තරෙත් ගන්නවා 13 තියෙන මේ උත්තරෙත් ගන්නවා. අනිත් දෙක වැරදි. ඊළඟට බලන්න පුතේ හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නය ගත්තම පුතා ඇලුමිනියම් වල ස්කන්ධ ක්‍රමාංකය පරමාණු ක්‍රමාංකය නිවැරදිව දැක්වෙන පිළිතුර අහන්න. එතකොට පුතා
දෙවැනි උත්තරෙත් හතරවෙනි උත්තරෙත් ඔබ හිතනවා මේක හරි කියලා. නමුත් එක උත්තරයයි හරි. හරි උත්තරය තමයි දෙවැනි පිළිතුර. හරි උත්තරය දෙවැනි පිළිතුර. ඊළඟට පුතාලා පස්වෙනි ප්‍රශ්නෙට යනවා. කුෂිකර්මාන්තේදී පසේ සරු බව ආරක්ෂා කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගය වන්න. කුෂිකර්මාන්තේදී පසේ සරු බව ආරක්ෂා කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් වන්න. පසට හානියක් වෙන්නේ නැහැ. ශස්‍ය මාරු ක්‍රමය අනුගමනය කිරීම තමයි පිළිතුර. එතකොට බලන්න දරුවෝ ඊළඟ උත්තර එක් භෝග වර්ගයක් දීර්ඝ කාලයක් වාර්තා කරන එක හොඳ නැහැ. රසන පෝර යොදන එකත් හොඳ නැහැ. කුෂි රසන ද්‍රව්‍ය යොදන එකත් හොඳ නැහැ. ඒ නිසා කෙලිම පුතා මේ ශස්‍ය මාරු ක්‍රමය කියන එක ගන්න පුළුවන්. ඊළඟට පුතා හයවෙනි ප්‍රශ්නෙට එනවා. බලන්න දරුවනේ, පුෂ්පයක කලංකය මත පතිත වූ පරාගයක් ඩිම්බකෝෂය වෙතට ගමන් කිරීම හඳුන්වන්නේ කුමක් කියලාද? මොන චලිතයක් කියලාද? එතකොට බලන්න හොඳ ප්‍රශ්නයක්. රසායනික ආවර්ති චලන. රසායනික ආවර්ති චලනයක් කියන්න පුළුවන් මේ ක්‍රියාදාම. රසායනික ආවර්ති චලනය. ඊළඟට පුතා, මිනිසාගේ චලන සඳහා ආධාර වෙන්නේ අස්තිහා පේශි. මිනිසාගේ චලන සමායෝජනය සඳහා අස්තිසා පේශි. එතකොට පුතා හතට පිළිතුර ලෙස දක්වන්න තියෙන පුතා තුන්වෙනි පිළිතුර අස්තිහා පේශි. ඊට පස්සේ අටවෙනි ප්‍රශ්නය, ජීවමාන කුසලයක් විදියට හඳුන්වන්න පුළුවන් කවුද අහනවා? පොඩ මතකයි මං කියා දුන්න බත් කූර. ඊළඟ ප්‍රශ්නය පුතා, නිවර්තන වැසි වනාන්තරයකි. මොකක්ද එතකොට මෙතන තියෙන නිවර්තන වැසි වනාන්තරය? සිංහරාජ, මතක ඇති ගිය සතියෙත් අපි කතා කරා සිංහරාජ වනාන්තරය. එතකොට ඒ අනුව ප්‍රශ්න නවයක් ඔන්න අවසන් කරා. ඊළඟට දහවෙනි ප්‍රශ්නේ නම් දැන් සාකච්ඡාවට ගමු. බාන්දර සිල් දෙනා සමපරමාණු කණු පවතින ද්‍රව්‍යයක් වන්නේ සමපරමාණු කණු පවතින ද්‍රව්‍යයක් වන්නේ. එතකොට එක ජාතිය පරමාණු තියෙන්න ඕනේ. එතකොට ජලය නෑ, වැරදි. කාබන් ඩයොක්සයිඩ් වැරදි. ඔබ කල්පනා කරයි හීලියම්ද හයිඩ්‍රජන්ද කියලා. එතකොට පිළිතුර ලෙස පුතා දී පරමාණු කණු ලෙස පවතින්නේ හයිඩ්‍රජන්. එනම් පුතා පිළිතුර 10ට ඒ අනුව තුන තෝරගන්න. ඊළඟට පුතා 11 වෙනි ප්‍රශ්නෙට එනවා.
Pala akale gili. Pala akale gili. Hima walakimata yoda ganna homone. Pala akale gili hima pamattan. Yoda ganna homone mokakda. එතකොට මේවා තියරි කොටසදී අපි කතා කරා ඔබට මතක ඇති NAA කියලා අපි හඳුන්වනවා. එතකොට මොකද්ද මේ අම්ලය? මොකද්ද මේ අම්ලය? බලන්න ඔබේ මතකය කොයිතරම් දුරට තියෙනවද කියලා බලන්න. IBA එතකොට IAA ඊට පස්සේ පුතා දෙක හතර DPA ඔහම තියෙනවා. IBA කිව්වොත් indole butyric acid. It was indole acetic acid. Naphthalene acetic acid. O wage api katha karanawa metha. Enam puta uttaraya thun. Ilagata 12 wenne prashneta enawa puta. Posileyak yana. Posileyak yana. Sangrashane ogiye divi kotas ro salake. දොළොස්වෙනි ප්‍රශ්නයේ පිළිතුර සංරක්ෂණය වෙච්ච ජීවීන් හා ජීවි කොටස් සලකමු. 14 වෙනි ප්‍රශ්නෙට එනවා. ධාතු. පෘථිවිය මත ජීව ඇතිවීම පිළිගන්නා මතේ. පෘථිවි මත ජීව ඇතිවීම පිළිබඳ දැනට පිළිගන්නා වූ මතය. විශේෂ මවුම්වාදය, කොස්මොසික් වාදය, සංසිද්ධ ජනනවාදය, ජෛව රසායනික පරිණාමවාදය එක කෙලින්ම ඉතින් වචනෙම තියෙනවා පුතා 13ට ජෛව රසායනික පරිණාමවාදය. 14 ප්‍රශ්නය රුධිර පාර විලයනයකදී සර්ව ප්‍රතිග්‍රාහකයෙකු ලෙස සලකන රුධිර ගණය සර්ව දායකයනම් ඕ ප්‍රතිග්‍රාහකයා යාගේ විරුද්ධ කෙනා AB ඊළඟට ඔක්සිජනී කෘත කියන්නේ කයන්න එනවනම් පිරිසිදු ඔක්සිජනී කෘත මේ කයන්න එනවනම් මතක තියාගන්න පිරිසිදු ඔක්සිජනේ කෘත ගමන් නොකරන රුධිර වාහිනී යාකෘතික ධමනියේ පිරිසිදු උපුෂ්‍ය ධමනියේ අපිරිසිදු උපුෂ්‍ය ශිරාවේ පිරිසිදු උක්කිය ධමනියවල පිරිසිදු එහෙනම් 15ට උත්තරය පුතා උපුෂ්‍ය ධමනි උපුෂ්‍ය ධමනි පිළිතුර ලෙස ගන්නවා උපුෂ්‍ය ධමනි ඊළඟ ප්‍රශ්නෙට යනවා පුතේ 16 විද්‍යුත් විච්ඡේදන ද්‍රාවණයක් ලෙස සැලකෙන්නේ විද්‍යුත් විච්ඡේද ද්‍රාවණයක් ලෙස සැලකෙන්නේ පාසදාන පුනර ද්‍රාවණ. එතකොට විද්‍යුත් විච්ඡේද ද්‍රාවණය මතක ඇති සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය කොබල් සල්ෆේට් ද්‍රාවණය අල්පා මිජලය නම් කොපර් සල්ෆේට් ද්‍රාවණය 16ට එක ක්‍රමවත් ජනාවාස පරිසරයක ලක්ෂණයක් වන්නේ සංස්කෘතික සමාජ ගැටලු බෑ කැලිකසල බැහැර කිරීම අපහසුතා බෑ සනීපාරක්ෂක පාසුකම් ප්‍රමාණවත් වීම බෑ ආලෝකය ආලෝකය හා වාතාශ්‍රය හොඳින්
ලැබීම. ඒක තමයි ප්‍රමෝද. බාණ්ඩව ප්‍රමෝද. ඊළඟට පුතා 18 හරි සංකල්පයට අනුව ගොඩනැගිලි ඉදිකිරීමේදී අනුගමනය කරන කරුණක් වන්නේ ජලය අනුගමනය නොකරන කරුණක් වන්නේ ජලය කාර්යක්ෂමව පරිභෝජනය කිරීම ගොඩනැගිලි පරිශ්‍රයේ උපරිම සාක වැස්ම සුපුරුදු වාතාවරණය මැද දොරජනල් කවුළු තිබීම ජල විදුලිය මගින් විදුලිය ලබා ගැනීම තම පුතේ අදාළ නොවනේ 18ට 3 19 එක්තරා ද්‍රව්‍යක ඝන පරිමාව 0.25යි ඝනත්වය 800යි ස්කන්ධය අහනවා ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. එතකොට පුතා ස්කන්ධය ගන්න අවශ්‍ය නම් මේ දෙන්න වැඩි කරන්න. ඒ කියන්නේ මෙයයි මෙයයි වැඩි කරන්න. 800.25න් වැඩි කරාම කීයද? 800.25න් වැඩි කරාම කීයද? ඒක තමයි පිළිතුර. එතකොට 800න් 4න් 1 එනම් 19ට 800න් 4න් 1 කිලෝග්‍රෑම් වලින් උත්තරේ එන්න ඕන පුතේ. ඒ අනුව 19ට පිළිතුර 800න් 4න් 1යි කියන්නේ කිලෝ 2 200. ඊළඟ 20 වෙනි ප්‍රශ්න පුතා. සෑම විටම පරිසරය සුරකීමට උපරිම අයුරින් දායක වීමට පුරවැසියෙකු සතු පරම යුතුකමක්. ඒ සඳහා පුරවැසියෙකුට දායක විය හැකි ආකාර පිළිතුරු තෝරා. පොලිතින් වෙනුවට විකල්ප භාවිතා කිරීම හරි. ඉවතලන අපද්‍රව්‍ය වලින් නිසි ආකාරයට බැහැර කිරීම හරි. වැඩි අස්වනු ලබා ගැනීම සඳහා සෑම විටම රසායන පොහොර පලිබෝධ භාවිතය වැරදි. මේ උපරිම පරිසරය සුරකින්න නම් රසායන පොහොර භාවිත කළා හරියන්නේ නැති බව දැනගන්න. පිළිතුර 1. ඔයano පුතා ප්‍රශ්න 20 සම්පූර්ණ වුණා. කොබාන්න හරි දරුවෝ. ගාන දාන්න බලන්න. බලන්න ඔබේ කොච්චරක් හරිද කියලා දාන්න. එතකොට 40න් දාගන්න ලකුණු. එතකොට 20න් 1000න 40න් 34යි. බුද්ධිමා 20න් 17යි මීටර 20න් 18යි හොඳයි දින 20න් 18යි හොඳයි හරි පුතේ දැන් අපි දෙවනි කොටස වෙත එතකොට හෙට දවසේ අපි කතා කරන පාඩමටත් මේක අනුකූලයි පුතේ. එනම් එන්න සියලු දෙනා. සාක මුදුන් ලියෝනි තාමුදයි 19ක් හරි 20න් සාක මුදුන් පැහැදිලි ලෙස ස්තර තුනකට
When we at Shaka Mata Apishaka Aroka Shaka Bahula Parisaraya Kumakta Tura Parisaraya Tamai Buddha Tetvarsha Vanantara Naditya Tahundai Is hatarai atalini. Eto kota tetvarsha vanantara tiyana tanakata nidasunak tamai me liyanna. Dinak 20 18යි තහඹ. නිදසුන පුතා සිංහරාජ යන් ඉදිරියට. ගංගාවක් මූදට සම්බන්ධ වන ස්ථානයකි. Detta lese hadin nona dumon ata kiudia adang eto kona puta gammoe ilang kada gammoe kada udaharane a mahaweli gammoe eto kona puta ala lakunu daganda Lakunu hatarak hambenawa me okkoma me hatarama harina. Ekakata ek lakuna gane lakunu hatarak hambenawa hatarama harina. Ilangata balanna puthi. Parisara paddhatiyaka samvidha sambandhata dakkiya haka. Ewanam jeevi jeevi sambandhata jeevi ajeevi sambandhata ajeevi ajeevi sambandhata. Yaitu sambandhata tunasanda nidasum mahanwa hudhe. Eta kota jeevi jeevi sambandhata avaya. Diviya kuisin muan muaku baduru karagani. Diviya kuisin muaku baduru karagani ma jeevi jeevi sambandhaya. Ilangata sulangata gasara kolasela venawa. Jeevi ajeevi sambandhaya. Shakapasen jale iraga. Hari. Ilangata sulang hemima ajeevi ajeevi sambandhaya. Varshava vetima ajeevi ajeevi sambandhaya. Mudurala negima ajeevi ajeevi sambandhaya. Diyalla gelayama ajeevi ajeevi sambandhaya. Oya vidiyata apita sampurna karanna puluwan. Ilangata mayabute meka honda prashnaya siru denatama. Ihata sambandhata me sandahana nidasum nehuwani. E tika tamai dunne. Swabhavika vanantarayaka ha nirmita parisarayak wana kushikarmika parisarayak athi wenaskam deka. Etakota puta swabhavika vanantarayaka e ita passe nirmanaya karapu parisaraya etakota swabhavika vanantaraya api jalaya bimsakasimak sidu nokarai nirmita parisarayaka bimsakasimak sidu karai ilangata jalaya sapayima swabhavika parisaraya ibe siddha wenawa kutima parisaraya nirmita parisaraya jalaya sapayima sidu kala yutuwi ekenne අවදානේ යොමු කළ යුතුයි නිතර. එතකොට ඔයගේ නිවැරදි පිළිතුරකට ගලපන්න පුළුවන්. තව කො බලන්න ලියපුවා බුද්ධිමා. වාලිය පුත්‍ර කියන්න බලන්න මේ සඳහා හෂිනි දිනෙත් මිනුර ඊළඟ ප්‍රශ්නයට යමු හොඳයි පුතේ කාර්මික පරිසරයක ඇතිවන අහිතකර බලපෑම
එතෙන් දීපුතා ගොඩාක් තියෙන කර්මාන්ත පරිසරයේ තියෙන අහිතකර බලපෑම් කර්මාන්ත ශාලාවේ පුතේ අපද්‍රව්‍ය වලින් මොකද වෙන්නේ පරිසර දූෂණය ශබ්දයෙන් ශබ්ද දූෂණය කර්මාන්ත ශාලාවල අධික ශබ්දයෙන් ඒවා ජලයට එකතු වෙලා ජල දූෂණය ඔය සියල්ලම පුතා ගන්න පුළුවන් හානිකර රසායන ද්‍රව්‍ය පරිසරයට එකතු වීම ගන්න පුළුවන් කාමික පරිසරයෙන් සිදුවන හානිය අවම කරන්න ගන්න පුළුවන් පිළිවෙත් තහම සිදුවන හානිය පුතේ අවම කරන්නේ කොහොමද එහෙනම් පුතා අර පිටවන වායු ඉහළ වායු ගෝලයට යව හැකි එකක් පිටවන වායු ප්‍රතිචක්‍රීකරණය කිරීමත් හරි වායු පෙරණ භාවිතා කරලා උදාහැරීමක් හරි ඊළඟට පුතා සී කොටසට අපි යමු ප්‍රැක්ටිකල් එකක් අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදනය වලට මතක ඇති අල්පාම්ලිත ජලය සාදාගන්නේ කෙසේද කියලා මුලින්ම හොඳ ප්‍රශ්නයක් අහනවා මුලින් ජලයට පුතා සල්ෆියුරික් අම්ල බිඳුවක් දම එකතු කිරීම ජලයට සල්ෆියුරික් අම්ල බිඳුවක් එකතු කිරීම ඒක තමයි පිළිතුර ජලයට සල්ෆියුරික් අම්ල බිඳුවක් එක් කිරීම ජලයට සල්ෆියුරික් අම්ල බිඳුවක් එක් කිරීම මෙහිදී ඉලෙක්ට්‍රෝඩ ලෙස යොදාගෙන තියෙන්නේ මොනවද කාබන් හරි නැත්නම් මිනිරන් හරි නිරීක්ෂණයේදී X වල Y වල පිටවන වායු පුතා ඔබට මතක ඇති එදා මම පරීක්ෂණ කතා කරනකොට ඔබට කියා දුන්නා එතකොට X වල පිට වෙන්නේ අඩු ප්‍රමාණයක් Y වල පිට වෙන්නේ වැඩි ප්‍රමාණයක් X වල පිට වෙන්නේ පුතා ඔක්සිජන් Y වල පිට වෙන්නේ පුතා හයිඩ්‍රජන් එතකොට ඔක්සිජනුයි හයිඩ්‍රජනුයි වැඩි ප්‍රමාණය පිට වෙන්නේ හයිඩ්‍රජන් අඩු ප්‍රමාණයක් පිට වෙන්නේ ඔක්සිජන් විද්‍යුත් විච්ඡේදනය ක්‍රියාවලිය භාවිතයට ගන්න අවස්ථාවක් කියන්නේ විද්‍යුත් ලෝහ ආලේපනය විද්‍යුත් ලෝහ ආලේපනය තව පුතා ලෝහ නිස්සාර බාහුත කෝස්ටික් සෝඩා නිපදවීම කෝස්ටික් සෝඩා නිපදවීමත් තමයි බාහ කරෝ ඊළඟ කොටසට යා ඉතාම හොඳම ප්‍රශ්න පත්‍රයක් මේ සාකච්ඡාවට ගන්න ඉතින් වටිනාකම තියෙන එක ගැන මේ ඉන්න දරුවෝ සන්තෝෂයි. ABC දීමුතා කුටීර හතරක් මේකේ ලකුණු ඔක්කොම ගන්න පුළුවන් මුත ප්‍රශ්නයක්. බාන පේපර් එක පේනව නේද පොඩ්ඩක් චැට් එකට දාන්න. පේපර් එක පේනවනේ. පේපර් එක පේනවද? ඔව් සර්. හරි. ABCD නම් කරමු මෙතන ABCD නම් කිරීමේදී A කියන්නේ දකුණු කර්ණිකාව B වම් කර්ණිකාව C දකුණු කෝෂිකාව D වම් කෝෂිකාව ඊළඟට A හා D වලට සම්බන්ධ රුධිර නාල අහනවා ඒ වලට සම්බන්ධ රුධිර නාල පූර්ව මහා ශිරාව අපර මහා ශිරාව එහෙම නැත්නම් උත්තර මහා ශිරාව අදර මහා ශිරාව D වලට සම්බන්ධ රුධිර නාල මොනවද D වලට සම්බන්ධ පුතා සංස්ථානික මහා ධමනී D වලට සම්බන්ධ සංස්ථානික මහා ධමනී ඔය ලෙස ගැලපුවද බලන්න
ඩී වලට සංස්ථානික මහා දමුව. ඊළඟට පුතාලා තුන්වෙනි ප්‍රශ්නෙට යනවා. ඒ හා B C හා Dට වඩා බිත්ති ගණකම් වීමට හේතු අහනවා. AB කියන්නේ පුතා කර්ණිකා, CD කියන්නේ කෝෂිකා. කෝෂිකා බිත්ති මගින් රුධිරය පුතා පිටතට පොම්ප කරන්න වැඩි පීඩනයක් යොදන්නේ. ඒ නිසා පුතා ඒ සඳහා බිත්ති ගණකමින් යුක්තව සකස් වෙලා තියෙනවා. නැවතත් කියන්න, කෝෂිකා මගින් රුධිරය එළියට පොම්ප කිරීමට වැඩි පීඩනයක් යොදන්න ඕනේ. ඒක නිසා කෝෂිකා බිත්ති ගණකම පිට. ඊළඟට පුතා X වලින් පෙන්වලා තියෙන රුධිර නාලය අහන. X වලින් පෙන්වලා තියෙන රුධිර නාලය කුමක්ද කියලා අහනවා පුතා. ධමනී ශිරයි සම්බන්ධ වෙන නාලයක් ඔය සඳහන් කරලා තියෙන්නේ කේශ නාලික. ඊළඟට පුතා එක් පුජ්‍යලයකගේ රුධිරය තවත් පුජ්‍යලයකට ශරීරගත කිරීම කෙසේ හඳුන්වයිද? රුධිර පාරිය. ඊළඟට පුතා ආරේෂ් ධන සහ ආරේෂ් ඍණ ලෙස හඳුන්වන්නේ කුමක්ද කියලා අහනවා. රීසස් සාධකය සහිත ආරේෂ් ධන. රීසස් සාධකය සහිත රුධිරය ආරේෂ් ධන. රීසස් සාධකය රහිත රුධිරය ආරේෂ් ඍණ. රුධිරය ලබා දෙන තැනැත්තෙකුගේ සලකා බලන කරුණු දෙකක්. රුධිරය ලබා දෙන තැනැත්තෙකුගේ සලකා බලන කරුණු දෙකක්. රෝග වැළඳී ඇද්දයි සොයා බැලීම. වයස, ඊට පස්සේ බර, ඊට පස්සේ ගර්භණී භාවය. ඊළඟට පුතා රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයක් අහන. එතකොට ඔබට මතක ඇති ලෝ බ්ලඩ් ප්‍රෙෂර්, හයි බ්ලඩ් ප්‍රෙෂර්, අධික රුධිර පීඩනය, අව රුධිර පීඩනය, ඊට පස්සේ හෘදයාබාධ ගන්න පුළුවන්. ඔය විදිහට පුතා ප්‍රශ්න දෙකක් වොන්න සම්පූර්ණ කරා දැනට. තුන්වැනි ප්‍රශ්නෙට පුතා යොමු වෙනවා. හොඳම හොඳ ප්‍රශ්නයක් බලමු, උත්තර සියලු දෙනාගේ හරියයිද කියන. තුන්වැනි ප්‍රශ්නය පුතා. බාන ස්ක්‍රීන් එක පේනව නේද පුතේ? ස්ක්‍රීන් එක පේනවද? කවුරු හරි දරුවෙක් කියන්නට අගාලා ස්ක්‍රීන් එක පේනවද හසිනී? ඔව් සර්. හරි, මම යා කරන්නම් ඔබ ඒ අනුව හඳුනා ගන්න. නැත්නම් මම මෙතනට සෛල විභාජනය වේගවත් කරයි. සයිටෝකයිනින් බාහිරුතේ සෛල විභාජනය වේගවත් කරයි. කවුද උතනින් සයිටෝකයිනින් ගන්න තියෙන උත්තරේ? සයිටෝකයින්. එතකොට ඔබ පිළිතුර ලියන්න ඕනේ. පළවෙනි එකටයි, දෙවැනියට කඳේ සා මුලේ සෛල දික්වීම පාලනය කරයි. ඔක්සිජන්. උත්තරේ පුතා ජේ, ඒ කියන්නේ ඔක්සි.
ඊළඟට පුතා සෛදවල සිට රුධිරය විසරණය වන ද්‍රව්‍යයකි. සෛදවල සිට රුධිරය විසරණය වන ද්‍රව්‍යයකි. රුධිරය සිට සෛදවල සිට රුධිරයට විසරණය වන ද්‍රව්‍යයක් කාබන් ඩයොක්සයිඩ්. ඊළඟට පුතා ඊළඟ ප්‍රශ්නය රුධිරය සිට සෛලවලට යන්නේ ග්ලූකෝස්. රුධිරය රතු පෑයට බලපාන්නේ මයි පුතේ හිමොග්ලොබින්. රුධිරය කැටි ගැසීමට හේතු වන්නේ රුධිර පට්ටිකා. රුධිර පට්ටිකා. ඊළඟට සුදුරුදුරාණු වර්ගයකි සයිටොකයින්. සුදුරුදුරාණු වර්ගයකි යෝසිනෝසු. යෝසිනෝසු ව්‍යාජ පාද මගින් සංචරණය සිදු කරන ඇමීබා. ප්‍රතිජීවක මගින් විනාශ කළ හැකි ජීවි විශේෂයක් බැක්ටීරියා. බැක්ටීරියා නියමයි. විදුලිය සම්මේලනය කරන ද්‍රාවණයක් සෝඩියම් ක්ලෝරයිඩ්. ජල පෘෂ්ඨ මත පාවෙන අන්වීක්ෂීය අපිශාක විශේෂයක් ජලවා. ලකුණු 11යි පුතා. ඊළඟ ප්‍රශ්නට යමු. ඒකේ එච්චරයි ඒ ප්‍රශ්නය. ඊළඟට බලමු පුතා. ඊළඟ ප්‍රශ්නය සඳහා යොමු වෙමු. බණ්ඩාරෝනේ පාත සඳහන් ප්‍රකාශ වලට කෙටි පිළිතුරු සපයන්න හරිම ලේසි කෙටි පිළිතුරු. වෛරස ආසාදන වලදී ශීඝ්‍ර පහළ බසින්නේ මොනවද අහනවා? රුධිර සංඝටකය, රුධිර පට්ටික. ද්‍රවවල ඝනත්වය මැනීමට භාවිත කරන උපකරණය අහනවා ද්‍රවමානය. විශ්වයේ උපත පිළිබඳ විවිධ වාද අතරින් මුල්ම විද්‍යාත්මක වාදය නෙබියුලා වාදය. භූමි කලමනාකරණයේදී ඉහළ ඵලදායිතාව ලබා ගැනීමට භෝග මාරුවයි මිශ්‍ර භෝග වගා. ඊළඟට වඩාත් සුෂ්ක නොවන වියලි කලාපයේ දක්නට ලැබෙන වනාන්තර විශේෂය වියලි මිශ්‍ර සදාහරිත. දමන තනවින් හමුවන ස්ථානයකට නිදසුන් දෙකක් විල්පත්තුයි මාදුරුවය වැලිකන්ද. විල්පත්තු මාදුරුවයි වැලිකන්ද. දමන තනබිමක බහුලව දැකිය හැකි ශාක විශේෂ දෙකක් මානායිලු. මානායිලු එකම විශේෂයට අයත් ජීවීන් තුළ දක්න ලැබෙන වෙනස්කම් වලට හේතුව ජානවල අවුලක් කියලා කියන්නේ. හදන්න බෑ ජානවල අවුලක් නිසා කියන්නේ. ඒ කියන්නේ පුතා මේ ජාන නිසා තමයි විදාකාර ලෙස ඒ ලක්ෂණ සහිතව උපදින්නේ.
එතකොට ලකුණු 11 වෙනවා. පස්වෙනි ප්‍රශ්නය. පහත සඳහන් සතුන්ගේ චලනයට ආධාර වන ව්‍යුහ එව්ග්ලිනාගේ කුමක්ද? කශිකා. වඳුරගේ මොකද්ද? පාද. ඩොල්ෆින්ගේ අවල් පාද. අවසානික මෝරගේ වරා. ඊළඟට දෙවෙනි කොටසට යනවා. ශාක පරෝහය ආලෝකයේ දෙසට වැඩි වීම. ධන ඍණද කියන එකත් තේරුම් ගන්න. ආලෝකයේ දෙසට හැරිලා වැඩෙනවා නම් ධන ප්‍රභාවර්ති. ඊළඟට මුල් ජලයේ දෙසට ඇදෙනවා නම් ධන ජලාවර්ති. ඊළඟට වැල්දොඩම් පවුර ආධාරය වටා ඇතිනවා. ඒක ධන ස්පර්ශාවර්ති. ඊළඟට ඩී කොටස නිදි කුම්භා පාත්‍ර ස්පර්ශ කළාම ඇකිලෙනවා. ස්පර්ශ සම්නමන චලන. ආලෝකයේ වැටෙන විට පුෂ්ප පිපෙනවා. ප්‍රභා සම්නමන චලන. ආලෝක වැටෙන පුෂ්ප පිපීම ප්‍රභා සම්නමන චලන. පුෂ්පයකට පරාගයක් බිම්බ ඇති දෙසට වර්ධනය වීම රසායනාවර්ති. රසායනාවර්ති. ඊළඟට පුතාලා ශාක හෝමෝන නිපදවන ස්ථාන දෙකක් සඳහන් කර. එතකොට ශාක හෝමෝන නිපදවන ස්ථාන කඳේ අග්‍රස්ථය මුලේ අග්‍රස්ථය. ශාකයක අග්‍රස්ථය කපා දැමීම මගින් හොඳ පඳුරු ශාක ලබා ගැනීම උද්‍යාන අලංකාරයේදී වැදගත් වේ. මෙහිදී සිදුවන්නේ කුමක්ද? ශාක අග්‍රස්ථය නිපදවන ඔක්සිජන් මගින් පාර්ශ්වික අංකුල වර්ධනය නිෂේධනය කරන අතර අග්‍රස්ථය කැපුව විට අග්‍රස්ථයේ නිපදවන හෝමෝනවල බලපෑම නැතිවීම නිසා පාර්ශ්වික අංකුර වර්ධනය වේ. ඊළඟට හතරවෙනි කොටස ස්ථානීය සංරක්ෂණය කුමක්ද? එතකොට යම් ජීවියෙක් ජීවත් වන පරිසරයම සිටියදී ඔවුන් ආරක්ෂා කර ගැනීම තමයි ස්ථායි සංරක්ෂණය කියන්නේ. ඊළඟට පුතා නිදසුනක් කරන ස්ථානීය සංරක්ෂණයට දැඩි රක්ෂිත. ඊළඟට මේ සටහන සම්පූර්ණ කරන්න ඕන. පදාර්ථ සංසුද්ධ ද්‍රව්‍ය මිශ්‍රණ. සංසුද්ධ ද්‍රව්‍ය මූලද්‍රව්‍ය සංයෝගයි. සමජාතීය මිශ්‍රණ, විෂමජාතීය මිශ්‍රණ. සමජාතීය නම් ලුණු ද්‍රාවණය, විෂමජාතීය කොළ කැඳ ද්‍රාවණය. මූලද්‍රව්‍ය කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් ඕන එකක්. ඊළඟට නිදසුන අධික තියෙනවා ජලය කියලා. මෙතනදී සංසුද්ධ සංයෝග ජලය. ග්ලූකෝස් උත්හන. ජලය. හරි පුතා. ජලය හරි, මීතෙන් හරි. ඊළඟ ප්‍රශ්නය සඳහා යමු. හත්වෙනි ප්‍රශ්නය.
පාන්දර අවසන් කොටසට යන්න. හරි දැන් එන්න පුතා අවසන්. මේ ප්‍රශ්න දෙක විතරයි තියෙන්නේ ඉක්මනට අවසන් කරමු. ඔක්සීනි 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 වල අඩංගු වෙලා තියෙන පුතා සුක්‍රෝස්. ඔක්සීනි වල සුක්‍රෝස් පුතා අඩංගු වෙලා තියෙනවා. ඔක්සීනි මෙතනට සුක්‍රෝස්. රසායන සූත්‍රය පුතා සුක්‍රෝස් වල සීඩෝලයි H2C2යි O11යි. ඊළඟට ඔක්සීනි රසායනික නම සුක්‍රෝස් C12 H2O11. ජීව වායුව CH4 මීතේන්. පල්මානික කොපර් සල්ෆේට්. මෙතන කොපර් සල්ෆේට්. සූත්‍රය CuSO4. ඊළඟට මාන 23 11 ලෙස දී ඇති සෝඩියම් පරමාණු සංකේත හා පරමාණු පිළිබඳ තොරතුරු දැක්වේ. ඒ අනුව දී ඇති එකේ පරමාණු ක්‍රමාංකය අනුව 11. ස්කන්ධ ක්‍රමාංකය 23යි. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා පුතා 11යි. නියුට්‍රෝන සංඛ්‍යාව තමයි අහන්නේ. 23න් 11ක් ගියා පුතා 12යි. නියුට්‍රෝන සංඛ්‍යාව 12යි. තොර සුක්‍රෝස් මීතේන් CH4 ඊළඟට පුතාලා මිශ්‍රණයක සංඝටක වෙන් කිරීමට විවිධ භෞතික ක්‍රම භාවිතා කරයි. මිශ්‍රණවල සංඝටක වෙන් කිරීමට භාවිතා කරන භෞතික ක්‍රමය සඳහන් කරන්න. උක්වලින් සීනි වෙන් කරනවා නම් ස්ඵටිකීකරණය. බර්තලනේ ඉන්ධන ගන්නවා නම් බාලිකාසන. භාගික ආසනය. අවසන් ප්‍රශ්නෙට දැන් එනවා පුතා. දුරදෘෂ්ටිකත්වයට පිළියම් ලෙස භාවිතා කරන්නේ දුරණ අය අවිදුරණ අවතල. දුරණම් පුතා උත්තල. උත්තල කාච. උත්තල කාච. හතට උත්තල කාච. එක. හතට උත්තරයේ උත්තල කාච. මිනිස් දේහ සම්වර්තාව රැක ගැනීමට උපකාරී වන කණේ පීටි ව්‍යුහය පුතා කර්ලාලින්ද උපකරණ. ඊළඟට හරිත සංකල්පයට එකගව විදුලි නිපදවීමට යොදාගන්න ප්‍රභවය. සූර්ය. ගිනිනිවීමට භාවිතා කරන වායුව කාබන් ඩයොක්සයිඩ්. සමපරමාණුක අනුසහිත වායුව හයිඩ්‍රජන් ඔක්සිජන්. ඊළඟට කාචයේ වක්‍රතාව පාලනය කරන්නේ ප්‍රතියෝජක පේශි. කාචයේ වක්‍රතාව පාලනය කරන ප්‍රතියෝජක පේශි.
ආච්චි වක්‍රතාව පාලනය කරන්න ප්‍රතියෝජක පේශි. ඊළඟට බාණදරුවෝ සම පරමාණුක අණු සහිත වායුව අහනවනේ එතනට හයිඩ්‍රජන් ඔක්සිජන් ඔක්කොම අහනවා. ඊළඟට ඇසේ කාචයේ වක්‍රතාව පාලනය කිරීම ප්‍රතියෝජක පේශි. දෛශික රාශියක් බලය ඝන අවස්ථාවේ පවතින සමජාතීය මිශ්‍රණය. ඝන අවස්ථාවේ පවතින සමජාතීය මිශ්‍රණයක් පිත්තල. ආයනික සංයෝගයේ සෝඩියම් ක්ලෝරයිඩ්. අපසරණ කාච වර්ගය අවතල කාච. බලන්න පුතා වෙලාව ගත වුණත් සම්පූර්ණ පේපර් එක සාකච්ඡාවට ලක් කරා. බලන්න ඔබේ ලකුණු එකතු කරලා හදාන්න සම්පූර්ණ කරන්න. මට ඔයගොල්ලන්ගේ ලකුණු පුතා WhatsApp කරන්න 0.7721211221. වල ගෲප් එකේ මම ඉන්නවා. ඒ කියන්නේ ඒකේ 0.7721211221 සටහන් කරගන්න. බිඳුවයි හත්ත හය හතයි විසි එකයි කොලා විසි. හරි අවසන් ලකුණු තියෙන අය මේ නම්බරයට 0.7721211 එමනම් ආයුබෝවන් පුතාල සියලු දෙනාට පැමිණීම ඉතාම අගකොට සලකනවා. බොහොම සුදී සියලු දෙනාට ආයුබෝවන් ගුඩ් නයිට් සියලු දෙනාට. හෙට අවසන් 4ට අපි හම්බ වෙමු. ආයුබෝවන් ගුඩ් නයිට්.